මොකද අපි තාත්තත් තිරෝදර අතර යුතුර කෑ හරි අමාරුවෙන් අපිට ඉගැන්න. එතකොට අපිට හරි ආසයි දවස් වල එක තැනකට යන්න හොඳ හොටල් එකකට ගිල්ලා කන්න කැමති ඇඳුමක් අඳින්න. ඉතින් මේවා හරි ආස දේවල්. ඉතින් එහෙම පසුබිමක් අපිට තිබෙනහැ. හරි අමාරුවෙන් තමයි තාත් අපිට පන්තියන්න ක්ලාස් පිස් ගෙව්වේ අපේ අවශ්‍ය දේවල් වලට සල්ලි වේදන් කරේ. හැබැයි එයා තිරෝදරතයක් වැඩ කළා හරි එයා හැමදේම අපිට කළා. ඊට පස්සේ ටික කාලයක් ඇද්දි ඒගොල්ලෝ ඇව්වා වාට ස්ථිර පුරවැස භාවය අවශ්‍යද. එතකොට මට බලන් ඉන්න අවශ්‍යතාවයක් තිබෙන හැ. ඒගොල්ලෝ ස්ථිර පුරවැස භාවයට අවශ්‍ය කරන සල්ලි ඒ නොමිනේෂන් එක ඒ හැමදේම දීලා ඒගොල්ලෝ මාව එම්ප්ලොයි කෙනෙක් විදිහට බඳව ගත්තා. අපි ඒ දවස්වල දුක් විඳලා අමාරුවෙන් ඒ හම්බ කරගත්ත දේවල් වල ප්‍රතිඵල භුක්ති විඳින්න හරි සරලව කියනවා නම් අපි එදා අපි බිලෝන් වෙච්ච අපි අයිති වෙච්ච ඒ අර පහළ මධ්‍යම පාන්තික කියන සමාජ තත්ත්වය අපි අද වෙනස් කරගෙන තියෙනවා. මේ සුදුසුකමත් එක්ක අපි හදාගත්ත දේවල් එක අපිට විතරක් නෙවෙයි තාම අපේ අම්මා තාත්තා සහ අපේ පවුල හැමෝටම අපිට ඒක වෙනස් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. හැමදාම රටට සමාජයට අලුත් දේවල් නැවුම් අත්දැකීම් එකතු කරන onlineaccounting.lk ආයතනය අදත් සූදානම් අලුත් අත්දැකීමක් නැවුම් අත්දැකීමක් ඔබගේ අලින්දයට එකතු කරන්නට. ඔබ ඔබගේ වෘත්තීය ජීවිතයේ කොතැනක සිටියත් මේ වැඩසටහන ඔබේ ජීවිතයට අත්වැලක් වේවි. අපි පටන් ගන්න සූදානම් අද දවසේදී The Story of a CA වැඩසටහන. මේ හරහා අපි සූදානම් වෙනවා ලංකාවේ විවිධ ශ්‍රේෂ්ත්‍රවල ඉහළටම ගියපු වරලත් ගණකාධිකාරීවරුන් සමග සාකච්ඡා කරන්න ඔවුන් ආපු ගමන් මඟ සහ ඔවුන්ගෙන් අපි ගුරුහරුකම් ඔබ වෙත ලබා දෙන්නට සූදානම් මේ The Story of a CA වැඩසටහන හරහා. ඉතින් අද දවසේදී අපේ ප්‍රථම වැඩසටහනට අපිත් එක්ක මේ මොහොතේ එකතු වෙනවා කලක් ඕස්ට්‍රේලියාවේ විගණන ආයතනයක ඉහළම පෙළේ විගණන ආයතනයක වැඩ කටයුතු කරපු කළමනාකරුවෙකු ලෙස වැඩ කටයුතු කරපු ඒ වගේම මෙවෙනකොට ඕස්ට්‍රේලියාවෙන් බැහැර වෙලා ඩුබායි රටේදී තමන්ගේ වෘත්තීය ජීවිතයේ තවත් ඉහළ මාවතකට ගිහිල්ලා සිටින පුද්ගලයෙක් අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් සමහර අයට නම් මොහුව දැකලා පුරුදු ඇති අපේ සමහර වැඩසටහන් වලදී මිට කලින් අපිත් එක්කලා එකතු වුණා. ලංකාවෙන් පිටත තමන්ගේ වෘත්තීය ජීවිතය ගෙවන මොහු ලංකාවට පැමිණ විගස onlineaccounting.lk ආයතනයේ තීරණය කරා මොහුත් සමග අපේ අදහස් හුමාරු කරගන්නට ඕනේ කියලා. ඉතින් මම ඔහු ගැන විස්තර කියනවට වඩා මම විශ්වාස කරනවා අපිට ඔහු ගැන තොරතුරු ගන්නට අවස්ථාව තමයි මේ. ඉතින් ඔබ පිළිබඳව යම් කෙටි විස්තරයක් කරොත්. බොහොම ස්තුතියි තරංග. ඒ වගේම බොහොම ස්තුතියි ඔන්ලයින් අකවුන්ටින් ආයතනයටත් මේ අවස්ථාව ලබා දුන්නට. මගේ නම චින්තක කූරගම. මම හිතන්නේ ගොඩක් අය මාව දන්නේ කූරගම කිව්වහම. මම මේ වෙද්දී ඩුබායි වල PwC කියන ආයතනයේ කළමනාකරුවෙක් විදිහට සේවය කරනවා, විගණන කළමනාකරුවෙක් විදිහට. මම වෘත්තියෙන් වරලත් යන කාර්යකාරීවරයෙක්. ඩුබායි රාජ්‍යයේ PwC කියන ලෝකේ ඉහළම විගණන ආයතනයේ කළමනාකරුවෙක් තමයි අද දවසේ අපිත් එක්ක අපේ The Story of a CA පළවෙනි වැඩසටහනට එකතු වෙන්නේ. ඉතින් අපි අහලා බලමු කොයි කාලෙද මේ වරලත් ගණකාධිකරණය පටන් ගත්තේ සහ කොහොමද මේ වරලත් ගණකාධිකරණේ ආපු ගමන් මඟ. ඔතරංග, මම වරලත් ගණකාධිකරණය පටන් ගත්තේ මම මගේ උසස් පෙළ ඉවරනවත් එක්කම. ඒ කාලේ කියන්නේ දැන් අවුරුදු 10කට විතර කලින් මං හිතන්නේ. එතකොට අපිට තිබ්බා අධ්‍යයන හතරක්. අපි මේ අධ්‍යයන හතරට කිව්වා කැප් 1, කැප් 2, S1, S2 කියලා තමයි අපි කිව්වේ. කැප් 1 කියන අධ්‍යයන මම පටන් ගත්තා මගේ උසස් පෙළ ඉවරනවත් එක්ක මගේ උසස් පෙළ ප්‍රතිඵල එන්නටත් කලින් මම මේක පටන් ගත්තා. මම එතකොට 2013-14 කියන අවුරුදුවලදී මම පළවෙනි අධ්‍යයන 3ම මම ඉවර කළා. ඒකම මේ අධ්‍යයන 3 ඉවර කරද්දී පළවෙනි අධ්‍යයන 2ේදී මට
ලංකාවේ වැඩිම ලක්ුණු තිබ්බ ගිනුම් කරන කියන විෂයට. ඒ කියන්නේ ලංකාවේ පළවෙනිය වෙන්න මට පුළුවන් වුණා ඒ විෂයන් දෙකේම පළවෙනි සහ දෙවෙනි අධ්‍යයනයේදී. ඒකම මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ හදාරපු හින්දා මට අවසාන අධ්‍යයන කරන්න යම්කිසි කාලයක් මට බලන් ඉන්න වුණා. මොකද ඒ කාලේ තිබ්බා යම්කිසි අපිට ප්‍රායෝගික පුහුණුවක් ගන්න ඕනේ අපි අවසාන අධ්‍යයන කරන්න කලින්. මම හිතන්නේ දැන් නම් ළමයින්ට පොඩි නිදහස් වීමක් තියෙනවා මේකෙන් මම දන්න විදිහට. ඒකම මම මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉවරනවත් එක්කම මම මගේ වරලත් ගණකාධිකරණයේ අවසාන විභාගයත් ඉවර කළා. මම වරලත් ගණකාධිකාරීවරයෙක් වුණා වුරුදු 25 නැත්නම් වුරුදු 26 පටන් ගද්දි කියලා මට කියන්න පුළුවන්. 2013 2014 වර්ෂවලදී වරලත් ගණකාධිකරණයේ ආරම්භ කරපු මොහු දැන් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසියෙක්. ඒ වගේම දැනට ඩුබායි රාජ්‍යයේ PWC ආයතනයේ කළමනාකරුවෙක්. ඉතින් අපි අහලා දැනගමු කොහොමද මේ වගේ කෙටි කාලෙකින් විදේශ රැකියාවක් සඳහා යන්න මේ සුදුසුකම උදා වුණේ සහ කොහොමද ඒ දක්වා ගමන් මඟ කියන කාරණා. ඔතරංග ගොඩක් හොඳ ප්‍රශ්නයක්. මම මගේ වරලත් ගණකාධිකරණයේ අවසාන අධ්‍යයන ඉවර කළා 2019 අවුරුද්දේ. එතකොට 2019 අවුරුද්දේ මම මේ අධ්‍යයන ඉවර කරපු ගමන්ම මට ආවා ජොබ් ඔපචුනිටි එක PWC සිඩ්නි ශාඛාවෙන්. එතකොට මේ ඔෆර් එක එද්දිත් මට තිබ්බා ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම දැන් මේ වගේ රටකින් ඔෆර් එකක් ආවට පස්සේ මට මේකට යන්න සල්ලි තියේද, කොහොමද මං ගිහලා සෙටල් වෙන්නේ, මොකද ලොකු ආර්ථික වසුබිමක් තිබ්බේ නැහැ, මොකද අපි චාර්ට් ක්වොලිෆයි වෙච්ච ගමන්මනේ. හැබැයි මට පුදුමයක් වුණා මේ ඔෆර් එක ඇවිල්ලා ඒගොල්ලෝ මට කිව්වා නෑ ඔයා කලබල වෙන්න එපා, ඔයාට එන්න අපි සල්ලි ගෙවනවා, ඔයාගේ වීසාවකට අපි ගෙවනවා, ඔයාගේ එයා ටිකට් එකකට අපි ගෙවනවා. එතකොට මං හෙවෝ එතකොට මං කොහොමද ඇවිල්ලා ඉන්නේ, මට ඉන්න තැනක් නැහැ නෑ ඒක බොරි වෙන්න එපා, ඔයාට ඇවිල්ලා මාසයක් ඉන්න අපි මෙහි සිඩ්නි වලින් 5-star හොටල් එකක් අපි ඔයාලට බුක් කරනවා. එතකොට ඔයා ඇවිල්ලා මාසයක් ඉඳලා ඔයාගේ පඩි අරගෙන ඔයා සෙටල් වෙන්න. එතකොට දැන් මම ගිහිල්ලා මගේ ජොබ් එක පටන් ගත්තා. ඊට පස්සේ ටික කාලයක් යද්දී ඒගොල්ලෝ ඇහුවා ඔයාට ස්ථිර පුරවැසිභාවය අවශ්‍යද. එතකොට මට අර බලන් ඉන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ. ඒගොල්ලෝ ස්ථිර පුරවැසිභාවයට අවශ්‍ය කරන සල්ලි, ඒ නොමිනේෂන් එක, ඒ හැමදේම දීලා ඒගොල්ලෝ මාව එම්ප්ලොයි කෙනෙක් විදිහට බඳව ගත්තා. එතකොට දැන් ඊට ටික කාලයකට කලින් මට තිබ්බ ලොකුම බලාපොරොත්තුවක් තමයි මේ වගේ විදේශ රටකට යන්න, ගිහිල්ලා පදිංචි වෙන්න. ඒ ගමන මට යන්න ලොකුම උදව්වක් වුණා මේ වරලත් ගණකාධිකාරී වරේක් වීම. මොකද එයාලා බැලුව ප්‍රධානම සුදුසුකම තමයි මේ වරලත් ගණකාධිකාරීවරයෙක් වීම කියන එක. ඔබ ඕස්ට්‍රේලියාවට ගියපු විදිය බොහොම පැහැදිලි. දැන් හැබැයි ඔබ මේ වෙනකොට ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නෙමෙයි, ස්ථිර පුරවැසිභාවයත් අරගෙන. ඔබ ඩුබායි රාජ්‍යයට මොන කාලවකවානුවේද ඕස්ට්‍රේලියාවේ සිට මාරු වෙන්නේ සහ ඒකට කොහොමද ඔබට පසුබිම සැකසෙන්නේ? ඕතරංග මම ඔස්ට්‍රේලියාවේ හිටිය අවුරුදු 4ක් මන් 2019 තමයි ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වලට යන්නේ. එතකොට ඒ ගිහිල්ලා මම සීනියර් කන්සල්ටන්ට් කෙනෙක් විදිහට, ජේෂ්ඨ උපදේශකවරයෙක් විදිහට. එතකොට ඒ ගිහිල්ලා ඉවරලා සමහරවල් අවුරුදු 2ක් වගේ කාල සීමාවක් ඇතුළත මම මගේ ප්‍රොමෝෂන් එක ගන්නවා, මගේ උසස් වීම ගන්නවා මම කළමනාකරුවෙක් විදිහට. ඒක ලොකුම ලොකු achievement එකක්. මොකද ඒකේ අපි වැඩ කළා රටවල් කෙලිම රටවල් 50 ගානකට එහා කට්ටියත් එක්ක මම ඩිරෙක්ට්ලි වැඩ කළා දෙනවා. එතකොට ලොකු තරඟයක් තිබ්බා. එතකොට ඒ හැමෝම මැද්දේ මට කළමනාකරුවෙක් විදිහට උසස් වීම ගන්න පුළුවන් වෙන ඕස්ට්‍රේලියාවේදී ඒකම මාව ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ තියෙන ශ්‍රේණිගත කිරීම අංක 1 ඉඳන් 5 වෙනකයි කියන්නේ හොඳම සහ 5 කියන්නේ නරකම. එතකොට මට එක දිගට අවුරුදු 2ක් අංක 1 හම් වෙනවා, රේටින් 1 පර්ෆෝමර් කෙනෙක් විදිහට. එතකොට මේ achievements එක්ක මට එනවා ලෝකේ වටින්ම ඔපචුනිටිස්, මට සිලෙක්ට් කරගන්න පුළුවන් මොන රටටද මට යන්න ඕනේ කියන එක. එතකොට මම බැලුවා හරි දැන් මම අවුරුදු 4ක් ඕස්ට්‍රේලියාවේ හිටියා, මට මීට වඩා හොඳ පැකේජ් එකක් මට කොහෙන්ද දෙන්නේ? මොකද මට පුරවැසිභාවය, ස්ථිර පුරවැසිභාවය තියෙන තුරු මට ඕන දවසක යන්න පුළුවන්. එතකොට මගේ අම්මා තාත්තා තාම ලංකාවේ ඉන්නේ. එතකොට මම බැලුවා හරි මට ලංකාව ළඟින් ඉන්න තිබ්බොත් හොඳයි කියන එක මට හිතුණා. ඒකම මට හොඳ පැකේජ් එකක් ඔෆර් කරා. ඉතින් ඒක හින්දා මම ඩිසයිඩ් කරා අවුරුදු කීපයකට මම ඩුබායි වලට ඇවිල්ලා බලන වෙනසකටත් එක්ක කියන එක. ඒ වගේම දැන් කියවුන එක කාරණාවක් තමයි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි PWC ශාඛාවෙන් ආපු ඔෆර් එක එනකොට බය හිතුණා කියවුන. ඒ ආර්ථික තත්ත්වයත් එක්ක සෙටල් වෙන්න පුළුවන්ද? ඔහුගේ ආර්ථික තත්ත්වය කොහොමද මේ අවස්ථාවේදී? ඒ වගේ ප්‍රශ්න තිබුණු බව තමයි කියවුනේ ඇත්තට. මම ඔබෙන් ඇහුවොත් ඔබේ පවුල් පසුබිම් පිළිබඳව.
ඔතරන් ඒක හොඳම ප්‍රශ්නයක් මොකද දැන් පවල් පසුවිම ගැන කියද්දි දැන් අපි අද ඉන්න තත්ත්ව බැලුවොත් දැන් මගේ පවුලේ හතර දෙනෙක් ඉන්නවා අම්මයි තාත්තයි මායි මගේ වැඩිමහල් සහෝදරයයි මගේ අයියා මේ වෙද්දී නවසීලන්තයේ පුරවැසියෙක් විදිහට එයා දැන් සෑහෙන කාලයක් තිස්සේ පදිංචි වෙලා ඉන්නවා මම ඕස්ට්‍රේලියාවේ අවුරුදු ගාණක් ඉඳලා මම දැන් ඩුබායි වල පදිංචි වෙලා ඉන්නවා හැබැයි අපි දැන් අපි ඉස්කෝලේ යන කාලේ අපි ඒ කාලේ අපි කල්පනා කරලා බැලුවොත් අපි වැටෙන්නේ අපි කිව්වොත් අර පහළ මධ්‍යම පාන්තික කියන පවුලකට තමයි අපි වැටෙන්නේ මොකද මගේ තාත්තා තිරෝදරත රියදුරෙක් එතකොට අම්මා ගෘහණියක් එතකොට අපිට ලොකු ආර්ථික පසුබිමක් තිබෙන්නේ නැහැ මං කියන්නේ අපි අර කතාවට කියන්නේ ටීවී වල අහනවානේ මේ අපි කිලෝමීටර් 10ක් ඉස්කෝලේට ගියා පයින් එහෙම තත්වයක් නෙමෙයි මොකද මගේ ගම මහරගම මම ඉස්කෝලේ ගියේ පණපිට ධර්මපාල විද්‍යාලයට අවුරුදු 13ක්ම හැබැයි අපි අපේ ගම මහරගම උනාට අපි කොළඹ උනාට ඒ කියන්නේ අපිට අර ලොකු සුපෝකභෝගී ජීවිතයක් තිබෙන්නේ නැහැ මොකද අපේ තාත්තා තිරෝදරත රියදුරේ කෑ හරි අමාරුවෙන් අපිට ඉගෙනුවේ. එතකොට අපිට හරි ආසයි ඒ දවස්වල එක තැනකට යන්න, හොඳ හෝටල් එකකට ගිහිල්ලා කන්න, කැමති ඇඳුමක් අඳින්න. ඉතින් මේවා හරි ආස දේවල්. ඉතින් එහෙම පසුබිමක් අපිට තිබෙන්නේ නැහැ. හරි අමාරුවෙන් තමයි තාත්තා අපිට පන්ති යන්න ක්ලාස් ෆීස් ගෙව්වේ. අපේ අවශ්‍ය දේවල් වලට සල්ලි වියදම් කරේ. හැබැයි එයා තිරෝදරතයක් වැඩ කළා හරි. එයා ඒ හැම දෙයක්ම අපිට කළා. ඉතින් අන්න එහෙම පවුල් පසුබිමකින් එහෙම සමාජ පන්තියකින් තමයි තරංග අපි ආවේ. වරලත් ගණකාධිකරණයේ විභාගවලදී ඔබ ත්‍රිවිල් රත රියදුරෙක්ගේ පුතෙක්ද දුවෙක්ද නැත්නම් නීතිඥවරයෙක්ගේ දුවෙක්ද පුතෙක්ද කියන එක ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට බලපාන සාධකයක් නෙමෙයි කියන කාරණාව මනසේ අද දවසේ ඔබට ඔප්පු වෙන්නේ නැති. ඉතින් දැන් මේ කියවුණු කාරණාත් එක්ක ඔබේ අතීත මූල්‍ය තත්වය ගත්තොත් එහෙම කියන්නේ වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන්න කලින් ඔබේ මූල්‍ය තත්වය ඉතා සුඛෝපභෝගී නොවන මූල්‍ය තත්වයක් ගැන තමයි අපි ඒ අහන්නට ලැබුණේ. කෙසේ වෙතත් මම කැමතියි දැනගන්න ඔබේ ඒ අතීතයේ ඔබ ජීවත් වුණු විදිහත් දැන් ඔබ වරලත් ගණකාධිකාරීවරයෙක් වෙලා ජීවත් වෙන තත්වයත් අතර වෙනස යම් යම් උදාහරණවලින් මං හිතන්නේ අපේ ළමයින්ට සාකච්ඡාවට ලක් කරොත් හොඳ වෙයි. මොකද මට එහෙම හිතුනේ ඔබ කිව්වා ඔබ කැමති සමහර වෙලාවට ඒ හෝටලෙට යන්න. ඒ කාලෙත් කැමති වුණා මේ කැම කන්න මේ විදිහට අඳින්න පළඳින්න. හැබැයි මූල්‍ය තත්වයන් යටතේ මූල්‍ය දුෂ්කරතා යටතේ එහෙම තමන්ට කැමති දේම තෝරා ගැනීමේ හැකියාවක් මුල් කාලේ නොතිබුණ කෙනෙක් තමයි මේ. හැබැයි දැන් ඒ තත්වය හත්පසින්ම වෙනස් වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා. තරංග ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් මම මෙන්න මේ විදිහට පටන් ගන්න. මම දැන් මෙතනදී පොඩි උදාහරණ කීපයක් කියලා වාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නම් තරංග. හැබැයි උදාහරණ ටික දෙන්න කලින් කියන්නේ මේක මම ගැන කියන්න කියන උදාහරණ කීපයක් නෙමෙයි. හැබැයි මම බලාපොරොත්තු වෙනවා මන්ද මේ කියන දේවල් අහලා මේක අහන යම්කිසි කෙනෙක්ට මොකක් හරි මොටිවේෂන් එකක් ගන්න පුළුවන් වෙයි කියලා තමයි මම මේ දේ කියන්නේ. මොකද මම හිතනවා අපි ඒ හිටපු තත්ත්වෙම අදාළ 10,000 ගානක් දුව පුතාලා ඉන්නවා මේ අනාගත බලාපොරොත්තු ගොඩක් තියාගෙන. දැන් පොඩි උදාහරණ කීපයක් මම කියන්නම්. දැන් අපිට ඒ දවස්වල ඇඳුමක් ගන්න යන්න ඕනේ වුණාම හරි ආසයි හවුස් ඔෆ් ෆැෂන් එකට යන්න ඒ කාලේ. හැබැයි යන්න හිතන්නේ නැහැ. මොකද සල්ලි නැහැනේ. දැන් මම මහරගම ගෙවල්. එතකොට අපි හැමදාම යන්නේ පමුණුවට. නොලිමිට් එකෙන් ගන්නවා. හැබැයි ගොඩක් වෙලාවට පමුණුවෙන් තමයි ඇඳුම් ගන්නෙ. හැබැයි හරි ආසයි අරක කරන්න. ඊළඟට දැන් කන්න බොන්න ඕනේ වුණොත් එහෙම මේ ලොකු 5 star hotels ඕනේ නැහැ. KFC එකට ওই නුගේගොඩ තියෙන ඩෙවොන් එකට මාසෙකට එකපාරක් දෙපාරක් සල්ලි එකතු කරලා කොහොම හරි යනවා. පීසා එකක් සල්ලි එකතු කරලා ගෙනල්ලා කනවා. 5 star hotel වලට යන්න හිතන්නේ නැහැ. මොකද සල්ලිත් නැහැ. සහ අපිට දැනෙනවා මේ අපේ සමාජ තත්ත්වයක් නැහැ කියන එකට. එතකොට දැන් ඉංග්‍රීසියෙන් කතා කරන්න බෑ. ඉංග්‍රීසියෙන් කතා කරද්දී වරදී කියලා හිතනවා. මේ තැන්වලට ගියාම මේගොල්ලෝ අපිට කතා කරද්දී අපි කොහොමද හැසිරෙන්නේ? ඒකට හරියන්නේ ඇඳුමක් නැහැ. එහෙම. එතකොට ඒ කිසිම හෝටල් එකකට ගිහිල්ලා කන්න ඇතුළට යන්නවත් තත්ත්වයක් මම හිතන්නේ මානසිකව අපිට තිබ්බා කියලා. හැබැයි දැන් අද මම පාවිච්චි කරන්නේ මම සිලෙක්ට් කරගත්ත බ්‍රෑන්ඩ්ස් දෙක තුනක් විතරයි මම ඇඳුම් අඳින්නේ. මගේ මම කැමති පර්ෆියුම්ස් මම බ්‍රෑන්ඩ් දෙක තුනක් තියෙනවා. මම ඒ ඩිසයිනර් බ්‍රෑන්ඩ් දෙක තුනක් විතරයි මම පාවිච්චි කරන්නේ.
මට කන්න හිතුනොත් මම ලංකාවේ මං හිතන්නේ මං අද කාල නැති ලංකාවේ 5 star hotel එකක් තියෙනවා කියලා. මං මේ ගිය අවුරුදු දෙක තුනේ දාපු වෙලාවට මට මං ලංකාවේ හිටියේ නැති කාලේ. හැබැයි මං ආපු හැම වෙලාවකම try කරලා තිනවා ඒ කාපු නැති හැම තැනකටම ගිහිලා කන්න. මොකද හරි ආසයි අපි ඒ දවස්වල දුක් විඳලා අමාරුවෙන් ඒ හම්බ කරගත්ත දේවල් වල ප්‍රතිඵල භුක්ති විඳෙද්දී හරි ආසයි තරම්. ඒ එක්කම දැන් ඒ දවස්වල හරි ආසයි plane එකක නගින්න. plane එකක නගින්න airport එකට යන්නත් හරි ආසයි. එහෙම එහෙම වත්කමක් තිබෙන plane එකක අපිට ටිකට් එකක් අරගෙන එළියට යන්න වගේ. හැබැයි දැන් අද වෙද්දි මම දන්නේ මට ගලන් කරන්න බැරි තරම් පාරක් මම ගුවන් ගමන් කරලා තියෙනවා. ඔෆිස් එකේ වැඩවලට මම business travel කරනවා frequently. weekly man travel කරනවා. ඉතින් එතකොට ලොකු change එකක් වෙලා තියෙනවා තරංග. අපිට කැමති වාහනයක් ගන්න පුළුවන්, අපිට කැමති තැනකට යන්න පුළුවන්, අපිට කැමති ලෝකේ රටක සංචාරය කරන්න පුළුවන් ආර්ථික තත්ත්වයක් හදාගෙන තියෙනවා. සරලව කියනවා නම් අපි එදා අපි belong වෙච්ච, අපි අයිති වෙච්ච ඒ අර පහළ මධ්‍යම පාන්තික කියන සමාජ තත්ත්වය අපි අද වෙනස් කරගෙන තියෙනවා. මේ සුදුසුකමත් එක්ක අපි හදාගත්ත දේවල් එක එක අපිට විතරක් නෙමෙයි තරංග, අපේ අම්මා තාත්තා සහ අපේ පවුලේ හැමෝටම අපිට ඒක වෙනස් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඔබේ ජීවිතයත් ඉහළ තැනකට ගේන්න මං හිතන්නේ වෙන අන් කිසිදු සුදුසුකමකට වඩාත් ගැළපෙනම සුදුසුකම තමයි වරලත් ගණකාධිකරණය. ඉතින් අද දවසේදී අපි ඒ කියමනට අදාළ ජීවමාන සාක්ෂිත් එක්ක තමයි ඔබේ ආලින්දයට එකතු වෙලා තියෙන්නේ. මම විශ්වාස කරන විදිහට ඔබේ ජීවිතයේ ගොඩක් දේවල් වෙනස් කරලා තියෙන සුදුසුකම තමයි වරලත් ගණකාධිකරණය. මම හරිද? ඔතරංග මම පිළිගන්නා එක තමයි හරිම උත්තරය. ජීවිතය වෙනස් වුණේ ඔහුගේ අන් කිසිවක් නිසා නෙමෙයි. ඒ ඔහු වරලත් ගණකාධිකාරිවරයෙක් උනිසා. ඉතින් දැන් ජීවිතේ විවිධ අභියෝග මැද්දේ තමන්ගේ ජීවිතේ සාර්ථක කරගත්ත මොහුගේ අපි කතා කරලා බලමු මොනවද අනාගත බලාපොරොත්තු කියන කාරණා. තරංග මෙහෙමයි, අනාගත බලාපොරොත්තු කියන කාරණේ අපි ගත්තොත් මට හිතෙනවා දැන් මම ජීවිතේ ඒ කාලේ මගේ තිබ්බ හීන මගේ ටාගට්ස් මේ ගොඩක් දේවල් මම අචීව් කරගෙන ඉවරයි. එතකොට මට ඇත්තටම මගේ අනාගත බලාපොරොත්තුවක් කියලා දෙන තරංග මේ යන විදිහටම මම කන්ටිනියු කළා. ලෝකෙ තව ඇවිදින්න පුළුවන් රටවල් ගොඩක් කවර් කළා. තව රටවල් හතරක පහක වැඩ කළා. මොකද මම හරි ආසයි එක එක ජාතීන්වල මිනිස්සුත් එක්ක වැඩ කරන්න. මොකද ඒගොල්ලොත් එක්ක වැඩ කරද්දී තමයි අපි ඉගෙන ගන්නෙ අපිට කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද කියලා. මම කියන්නේ මේ විෂය දැනුම නෙමෙයි, ජීවිතයේ විදිහට අපිට තව කොච්චර දේවල් දකින්න ඉගෙන ගන්න තියෙනවද කියලා. එතකොට මගේ ඇත්තටම මගේ තියෙන ටාගට් එක තමයි තව අඩුම රටවල් හතරක පහකවත් වැඩ කරලා ඒ අතරතුර ඇවිදින්න පුළුවන් රටවල් ටිකක ඇවිදලා ජීවිතේ නිදහසේ ගෙවන එක තමයි මගේ තියෙන ප්‍රධානතම ටාගට් එක. ජීවිතේ නිදහසේ විඳින්න ඔහුට උදව් වුණු සුදුසුකම තමයි ඇත්තටම බැලුවොත් එහෙම වරලත් ගණකාධිකරණය. ඒකයි අද දවසේ පටන් අපි ඔබේ ආලින්දයට The Story of a CA කියන වැඩසටහන අපි අරගෙන එන්නේ. අවසාන වශයෙන් ඔබට අපේ මේ වීඩියෝව නරඹන අපේ ආදරණීය දුවලා පුතාලට ලබලා දෙන්න පුළුවන් අවවාදය මොකක්ද? ඔවුන්ට දෙන්න පුළුවන් මඟ පෙන්වීම මොකක්ද? ඔතරංග දැන් අවවාදයක් විදිහට මට දෙන්න තියෙන එකම දේ තමයි ඔයා දෙයක් පටන් ගත්තාම ඒ දේ ඔයාට අතාරින්න නැතුව කරන්න පුළුවන් නම් ඔයාට යන්න තියෙන දුර ඔයාටවත් හිතා ගන්න බෑ. මොකද අද මෙහෙම ඔයා ඉස්සරහා ඉඳගෙන කතා කරන මම දැන් අවුරුදු ගානකට කලින් අපි අර ඉස්කෝලේ යන කාලේ බැලුවොත් පන්තියේ 20-30 ගණන් වෙච්ච ළමයෙක් මම. එතකොට බොහොම සරල ආර්ථික වටපිටාවකින් එන ළමයෙක් මම. ගෙදර කිසිම කෙනෙක් ඉංග්‍රීසියෙන් කතා කරපු නැති වටපිටාවකින් එන ළමයෙක් මම. එතකොට නෑදෑයෝ කිසිම කෙනෙක් අතරවත් අපි ඉංග්‍රීසියෙන් කතා කරපු නැති ළමයෙක් මම. එතකොට එහෙම පෞල් පරිසරයකින් ඇවිල්ලා එහෙම තැනකින් ආපු මම අද මම මේ වෙද්දි රටවල් 100කට එහා කට්ටියත් එක්ක වැඩ කරලා තියෙනවා. රටවල් ගොඩක ට්‍රැවල් කරලා තියෙනවා. එතකොට දැන් අපිට මේ තැනට එන්න පුළුවන් උනේ ප්‍රධානම දේ අපි දැක්ක හීනයක්. මම ඒ හීන ජීවත් වුණා. දැන් අද අපි මේ ඉන්න තැන දැන් මං ඔයත් එක්ක මෙතන ඉඳගෙන මේ ෂෙයා කරන අයිඩියාස්
මම එක හීනයක් විදිහට දැක්ක තරංග. මම දැන් අවුරුදු 10කට 15කට කලින් මම ඉස්කෝලෙන් දැද්දී හැමදාම 138 බස් එකේ එල්ලිලා දාඩිය දාගෙන පන්ති යද්දී මම දැක්ක හීන තමයි කවදාහරි මම හොඳ වාහනයක් ගන්න. කවදාහරි මම හොඳ තැනකට යනවා. මම ඒ achieve කරගත්ත දේවල් මම කට්ටියත් එක්ක share කරනවා proudly. මගේ අම්මා තාත්තා මම තැනකට ගේනවා. එතකොට මම ලොකු හීනයක් දැක්කා. එතකොට ඒ හීනේ දකිද්දි ඔයාට පුළුවන් වෙනව තරංග ඔයා හිතන්නේ නැති දේවල් කරන්න. එතකොට ඔයාට සමහර දවස් එයි ළමයි තනියෙන් ඔයාට අඬන්න වෙන. ඔයාට වටේ කවුරුත් නැති වෙයි ඔයාට සතුටට ඔයාට සලකන්න ඒ දේවල් කරන්න කවුරුත් නැති වෙන්න පුළුවන්. තනියෙන් ඔයාගේ දුක ඔයාට දරා ගන්න වෙන අවස්ථාවල් එන්න පුළුවන්. ඒ හැමදේම ඔයා දරාගෙන ඔයා විෂන් එකක් තියාගෙන ඉස්සරහට ගියොත් ඔයා යන තැන නවත්තන්න කාටවත් බෑ. එතකොට දැන් මේ වරලත් ඝනකාදීකාරී වරේක් වෙනවා කියන එක මේ ලේසි පහසු ගමනක් නෙමෙයි තරග. දැන් ඒ ගමනේදී අපි ගත කරලා තියෙන රාත්‍රීන් ගත්තොත් එහෙම නිදාගන්න නැතුව දවසට පැය 2-3 නිදාගෙන සතියන්ත එක දිගට දවසට පැය 16-17 වැඩ කරපු කාල අපිට තියෙන්නේ. දැන් අදටත් අපි මේ වරලත් ඝනකාදීකාරීවරයෙක් කියලා මේ අපි නිකන් ඉන්නේ නැහැ. අපි දවසට පැය 5-6ක් වැඩ කරලා නිකන් ඉන්නේ. අපි සෑහෙන පැය ගාණක් දවසකට වැඩ කරනවා. හැබැයි අපි ලොකු තෘප්තියක් ලබනවා ඒ කරන වැඩ වලින්. එතකොට එතනට එනකන් අපි ආපු මාර්ගේ අපිට තිබ්බා ලොකු බාධක. පවුලේ ප්‍රශ්න තියෙනවා අපිට. වෙනත් අපේ පෞද්ගලික ප්‍රශ්න තියෙන්න පුළුවන්. ආර්ථික ප්‍රශ්න තියෙන්න පුළුවන්. එතකොට මේ මොන දේ ආවත් ඔයාගේ ඔළුවේ ඩ්‍රීම් එකක් තියාගෙන නෑ මම මෙතනට යනවා මේ දේ මම මෙතනට ගියේ නැති වුණොත් මට වෙන්නේ මෙන්න මේ දේ. එතකොට ඒක තමයි අපේ ඔළුවේ වැඩ කරපු එකම දේ. එහෙම තියෙද්දි ඔයාට පුළුවන් ලොකු දෙයක් achieve කරගන්න. එතකොට මම මේ දුවල පුතාලට දෙන ලොකුම ඇඩ්වයිස් එක තමයි give up කරන්න එපා. ඉස්සරහට යන්න vision එකක් තියාගෙන සහ විෂය දැනුම මේ දේවල් කියනක ඔයාට එකතු කරගන්න ගොඩාක් sources තියෙනවා, classes තියෙනවා. දැන් මේ online accounting ආයතනය ගත්තොත් අපි chart කරන කාලේ ළමයි අපිට තිබ්බේ physical classes. එතකොට අපි ගිහින් බංකුවක් රත් කරන්න ඕනේ පැය 8ක්. උදේ ඉඳන් හවස වෙනකම්. එතකොට ඒක අපිට ඕන වෙලාවකත් බංකුව රත් කරන්න බෑ. අපි ඒක කරන්න ඕනේ ඒ ආයතනයට online. හැබැයි අද එහෙම නෙමෙයි. දැන් මේ online accounting ආයතනය ගත්තොත් ලෝකේ ඕනම තැනක ඉඳන් ඕනම වෙලාවක ඔයාට උදේ හවස මේකේ සහයෝගය ගන්න පුළුවන්. එතකොට මේ වගේ ආයතන තියෙන අද ඔයාට උදව් කරන්න මේ ගමන ඉස්සරහට යන්න. එතකොට මම ඔයාට දෙන උපදෙස තමයි vision එක තියාගන්න, ඔයා වැඩ කරන්න මහන්සි වෙලා, සහ ඒක මම අවසාන වශයෙන් තව පොඩි දේවල් දෙයක් එකතු කරනවා. මම දැකපු තරංග ඔයා පුළුවන් තරම් ඔයාගේ time එක spend කරන්න ළමයි ඔයාගේ English language එක හදාගන්න. මොකද ඔයා මේ ගන්න qualification එක local qualification එකක් නෙමෙයි. මේක ඇවිල්ලා international qualification එකක්. එතකොට ඔයාට පුළුවන් වෙන්න ඕනේ international job market එක ගිහිල්ලා මේක handle කරන්න. එතකොට අපේ ළමයි ගොඩක් පස්සට යන තැනක් තමයි presentation skills, ඔයාගේ English communication skills නෑ. එතකොට ඔයා පුළුවන් තරම් ඔයාට පුළුවන් විදිහට ඔයාගේ English language එක හදාගන්න, සහ ඔයාගේ IT skills develop කරගන්න. මම හිතනවා ඔයාට ගොඩාක් sources තියෙනවා මේ දේවල් කරන්න. මොකද ඒ කාලේ වගේ නෙමෙයි YouTube එකට ගියොත් free courses, free seminars, videos ඕන තරම් ඔයාට accessible. ඔයාට ඉංග්‍රීසි පත්‍රයක් අරන් කියවන්න ලොකු ගාණක් යන්නේ නැහැ. මේ වගේ බොහොම පොඩි දේවල් තියෙනවා ඔයාට ඔයාගේ knowledge එක වැඩි කරගන්න. එතකොට මෙන්න මේ දේවල් කරන්න target එකක් තියාගන්න, vision එකක් තියාගන්න, milestones වලට ඔයා, ඒ කියන්නේ ඔයාගේ යම්කිසි කාලච්ඡේද වලට ඔයා achieve කරන්නේ මොනවද කියන එක හදාගන්න. මේක කරගෙන යන්න යද්දි ඔයාගේ ups and downs එයි. ඔයා හිතන හැම දෙයක්ම ඔයාට එකපාර achieve කරගන්න බැරි වෙයි. හැබැයි ඒ මොන දේ වුණා give up කරන්න එපා. vision එකට යන්න ගිහිල්ලා කවදාහරි දවසක මං හිතනවා ඔයාටත් මං වගේම මේ විදිහ තැනකට ඇවිල්ලා ඔයා ඒ ආපු ගමන ගැන ගොඩාක් ආඩම්බරෙන් ඔයාගේ ගමන අහන් ඉන්න ඇයට කියන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ආදරණීය දුවේ පුතේ, ඔබත් සිහින දකින්න. ඒ සිහිනවලට යන පාර මාවත අපි ඔබට විවර කරලා දෙන්න සූදානම්. ආසියාවේ හොඳම වෘත්ති අධ්‍යාපන ආයතනය බවට පත්වෙච්ච onlineaccounting.lk අපේ ආයතනය සූදානම් ඔබේ සිහිනවලට යන්නට පාර කියන්නට. ඉතින් ඔබ
උසස් පෙළින් පස්සේ වරලත් ගණකාධිකාරී වරයෙක් වෙන සිහිනයේ සිටින ශිෂ්‍යයෙක් නම් ශිෂ්‍යාවක් නම් එකතු වන්න අදම අපිත් සමඟ ආසියාවේ හොඳම වෘත්ති අධ්‍යාපන ආයතනය online accounting.lk ආයතනය. ඒ වගේම මං දන්නවා අපේ AT කරන ආදරණීය දුවල පුතාලා ඉන්නවා. ඉතින් AT ඉගෙන ගන්න අපේ ආදරණීය දුවල පුතාලටත් මම බොහොම ලෙන්ගතු කමෙන් ආරාධනා කර සිටිනවා. AT වලින් පස්සේ එකතු වෙන්න වරලත් ගණකාධිකරණය සමග ලංකාවේ වෘත්ති අධ්‍යාපනයේ පුරෝගාමියා වශයෙන් online accounting.lk ආයතනය සූදානම් ඔබට ඒ ජයග්‍රාහී මාවත පෙන්වන්නට. ඉතින් අද දවසේදී අපිත් සමග මේ The Story of a CA වැඩසටහනත් එක්ක එකතු වුණ අපේ චින්තක කූරගමට අපි සුබ පතනවා. ඔබ කිව්වා වගේම තව රටවල් 4-5කට ගිහිල්ලා ඒ තවත් රටවල් කිහිපයක සංචාරය කරමින් මේ ඔබ ආරම්භ කරපු ගමන ඒ විදිහටම අවසන් කරගන්නට ශක්තිය ධෛර්ය ලැබේවායි කියලා online accounting.lk ආයතනයේ විදිහට අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුති තරංග, බොහොම ස්තුති online accounting ආයතනයටත් අවසාන වශයෙන් මේ අවස්ථාව දුන්නට. Good luck හැමෝටම. Thank you so much.